ගොඩක් ආදරෙන් පිළිගන්න ඔයාලව අත්තම්මයි මමයි YouTube channel එකට. ඉතින් මේ දවස්වල බිත්තර එහෙම ගොඩක් ගණන්. කේක් ඉදින් කඩෙන් අරන් කන්නත් මේ දවස්වල හොඳ නැහැ. මොකද අර බිත්තර වෙනුවර කිමිකල් එකක් දානවයි කියන මේ නිසා. ඉතින් මම අද ඔයාලට අරගෙන ආවා එක බිත්තරයක් පාවිච්චි කරලා පළතුරු කේක් ග්‍රෑම් 450ක් හදාගන්න රෙසිපි එක. අපි එහෙනම් බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. මම මුලින්ම භාජනයක් අරගෙන ඒකට එකතු කර ගන්නවා බටර් ග්‍රෑම් 100ක්. ඉතින් ඔයාලා බටර් ටික මේ වෙලාවේදී කාමර උෂ්ණත්වයේ තියලා ගන්න. ඒ කියන්නේ ගොඩාක් කූල් වෙලත් නැති ගොඩාක් දිය වෙලත් නැති විදියට තමයි බටර් ටික තියෙන්න ඕනේ. ඉතින් බටර් ටික ඉස්සෙල්ලම හොඳට මේ විදියට බීට් කර ගන්න විනාඩි 2ක් විතර. ඊළඟට අපිට අවශ්‍ය වෙනවා සීනි. ඉතින් මම ඇට ගොඩාක් සීනි පොඩි සීනි තමයි ගත්තේ සීනි ග්‍රෑම් 100යි. ඉතින් සීනි ටිකත් මේ විදියට මේකට එකතු කරගන්න. එකතු කරලා හොඳට මේක කලවම් කරගන්න ඕන. ඉතින් සීනි ටිකත් එකතු කරලා විනාඩි 2 3ක් විතර හොඳට බීට් කරගෙන ඊළඟට අපිට පුළුවන් මේකට බිත්තරයක් එකතු කරගන්න. ඉතින් අද මේ කේක් එකට එක බිත්තරයයි දාන්නේ. සීනි ටික ඔයාලට පුළුවන් නම් ඇට ලොකු සීනි නම් පොඩ්ඩක් බ්ලෙන්ඩ් කරලා ගන්න. එතකොට ගොඩාක් වෙලා අපිට බීට් කර කර ඉන්න ඕන නැහැ. බීටර් එකක් නැති කෙනෙක්ට පුළුවන් ලී හැන්දක් වගේ අරගෙන හොඳට මේක බීට් කරගන්න. ඉතින් මෙන්න මේ වගේ ක්‍රීම් එකක් වෙනකන් අපි විනාඩි 5ක් විතර හොඳට මේක බීට් කරගන්න ඕන. දැන් මම මේකට වැනිලා තේ හැඳි භාගයක් එකතු කරගන්නවා. ඊළඟට පාම් පිටි ග්‍රෑම් 100ක් අපිට අවශ්‍ය වෙනවා. ඉතින් පාම් පිටි ටික මේ විදියට හලලා මම මේකට එකතු කරගන්නවා. දැන් මේ වෙලාවේදී ඔයාලගේ අවන් එක සෙල්සියස් අංශක 180ට වගේ ප්‍රීහීට් වෙන්න දාන්න. දැන් පාම් පිටි ටිකත් එකතු කරලා මේ විදියට හොඳට කලවම් කරගන්නවා. ඊළඟට බේකින් පවුඩර් වලින් තේ හැන්දක් මම මේකට එකතු කරගන්නවා. එකතු කරලා හොඳට කලවම් කරගන්නවා. ඉතින් ඔයාලා මේ ගත්ත මිශ්‍රණය මෙහෙම කලවම් කරනකොට ටිකක් ඝන ගතියට වගේ එනවා නම් ඔයාලට පුළුවන් කිරි මේස හැඳි දෙකක් මේස හැඳක් වගේ එකතු කරගන්න. කිරි ගන්නකොට ඔයාලා පිටි කිරි ගන්නව නම් හොඳටම කියන්නේ උණු වතුරෙන් පිටි ටික දිය කරලා පිටි හැඳකට මේස හැඳකට වතුර මේස හැඳක් වගේ දාලා හොඳට දිය කරලා නිවුනට පස්සේ එකතු කරගන්න. ෆ්‍රෙෂ් මිල්ක් ගන්නත් පුළුවන්. ෆ්‍රෙෂ් මිල්ක් ගන්නව නම් කූල් එක ගිහාම දාගන්න. දැන් මෙන්න මේ විදියට තමයි තියෙන්නේ. මේ තියෙන්නේ පළතුරු කෑලි. ඉතින් මේවා කඩේ ගන්න තියෙනවා. ඒකට මුලින්ම පාම් පිටි මෙතන පළතුරු කෑලි ග්‍රෑම් 50ක් තියෙනවා. ඒකට පාම් පිටි මේස හැන්දක් දාලා හොඳට කලවම් කරලා තමයි තියාගෙන තිබුණේ මම පැත්තකින්. ඉතින් ඒක අපිට පුළුවන් පාම් පිටි ටික පොඩ්ඩක් හලලා වගේ අරගෙන මේ කේක් එකට දාගන්න. ඉතින් ඒ විදියට පාම් පිටි දාලා එහෙම කේක් එකට පළතුරු කෑලි එකතු කරාම මේ පළතුරු කෑලි ටික අඩියට බහින්නේ නැතුව හැම තැනටම විහිදිලා යනවා. කේක් එක ලස්සනට අපිට හදා ගන්න පුළුවන්. ඊළඟට අපිට තියෙන්නේ මේක තැටියකට දාගන්න. මේ විදියට තෙල් කොළයක් දාලා ඒකට හොඳට බටර් ගාලා අපිට පුළුවන් මේ කේක් එක ලස්සනට ට්‍රේ එකේ අතුර ගන්න. ඔයාලා අවන් එකේ මේක හදනවා නම් සෙල්සියස් අංශක 190ට වගේ ප්‍රීහීට් කරපු අවන් එකට දාලා විනාඩි 20ක් 25ක් වගේ තියලා ගන්න. ඉතින් හරියටම උෂ්ණත්වය කියන්න බැහැ. මොකද අවන් එකේ උෂ්ණත්වය වෙනස් වෙනවා. ඉතින් පැය භාගයක් වගේ ගිහාම පොඩ්ඩක් ඉරට්ටක් හරි ටූත් පීකයක් හරි ගහලා බලන්න. ලිපේ හදනවා නම් ලොකු සාස්පානක් තියලා ඒක විනාඩි 10ක් විතර හොඳට රත් කරලා කේක් එක තියලා අපිට අඩු ගින්දරේ බේක් කරලා ගන්නත් පුළුවන්. ඉතින් මේ විදිහට තමයි නියුනම තියෙන්නේ. මේක අපි එක බිත්තරයක් දාලා හදපු කේක් එකක්. ඉතින් ඔයාලට පේන වේදි පළතුරු කෑලි හැම තැනටම ගිහිල්ලා තියෙනවා. අඩියට බැහැලා නැහැ. ඉතින් හවසට අපිට තේ බොන්න ගෙදර බබාලත් එක්ක රස විඳින්න ඇත්තටම කඩෙන් ගන්නවට වඩා හරිම පිරිසිදුවට හරිම ලේසියෙන් හදා ගන්න පුළුවන් පළතුරු කේක් රෙසිපි එකක් තමයි මේක අඩු වියදමින්. ඉතින් අද වීඩියෝ එක හොඳ නම් ඔයාලගේ යාළුවන්ටත් බලන්න, ෂෙයා කරන්න, මාව සබ්ස්ක්‍රයිබ් කරන්න, කමෙන්ට් එකක් ලයික් එකක් දාන්න. මම හෙටත් එන්නම් ඔයාලගේ ගෙදරට. ඔයාලට සුබ දවසක්.